සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ITN දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම ශින්ක දුණතිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ගෝඨාභයගේ පුරවැසි භාවයේ ඇත්ත හෙලිකරන්නේ ඉල්ලා ඉඟුරුවත්තේ සුමංගල හිමි උපවාසයේ බහුමික අකණ්ඩතාව සුරක්ෂිත කරමින් රට ගොඩනගන බවට සජිත් ගෙන් සහතිකයක් තරුණ නායකත්වයක් රටට අවශ්‍ය බවට වෙල්ගමගෙන් යෝජනාවක් බුල්බුල් ඉන්දියාවට හා පාකිස්තානයට බලපෑම් කරයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා පුරවැසි භාවය අත්හල බවට සාක්ෂි සහිතව ඔප්පු කරන තෙක් අකණ්ඩ උපවාසයේ නිරත වන බව ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල ස්වාමින් වහන්සේ පවසනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා පුරවැසි භාවය ඉවත් කර ගැනීම සැක සහිත බව ප්‍රකාශ කරමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල ස්වාමින් වහන්සේ නිදහස් චතුරස්‍ර භූමියේදී අකණ්ඩ උපවාසයක් ආරම්භ කළා. ඒ උත්තරීතර මාතෘ භූමිය ඇමරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණයෙන් රට බේරා ගනිමු යන තේමාවෙන් යුතුවයි. ඇමරිකා පුරවැසි භාවය ඉවත් කරගෙන තිබේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා එය සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බවයි සුමංගල ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්නේ. දැන් 35 දිනක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු මේ 35 දෙනා අතර විදේශිකයෙක් වශයෙන් ඉන්නේ එතුමා. අනිත් 34 දෙනාට මේක බරපතල අසාධාරණයි. එහෙම ඇමරිකානු පුරවැසියෙක් ලංකාවේ මැතිවරණ නීතිය අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ කොහොමද? යම් වෙලාවක අද දවසේ විතරයි මම මේ ආහාර ගන්න, හෙට වතුර විතරයි, අනිද්දා වතුරත් නැහැ. දවස් 3ක් 4ක් ඇතුළත ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන් ඇමරිකානු පුරවැසියෙක් නෙවෙයි, ලංකාවේ පුරවැසියෙක් කියන එක ඇමරිකානු තානාපති කාර්යාල මහකුමතාරිස් කාර්යාල හරහා අපිට ඉදිරිපත් කළොත් අපිට සාක්ෂි ඇතුව අපි පිළිගන්නවා. එහෙම නැත්නම් අපි ඔහු ඇමරිකානු පුරවැසියෙක් වශයෙන් තමයි සැලකන්නේ. ඔහු දෙවියන් වහන්සේ ඉස්සරහා දිවුරලා තින්නේ දෙවියන් වහන්සේ පිළිගන්න නිසා. ඒක හොඳට මතක තියාගන්න ඔය කට්ටිය. යම් කිසි කෙනෙක් යම් දිවිරීමක් කරනකොට අධිකරණ නීතිය අනුව දෙවියන් වහන්සේ බාර අරගෙන තමයි ඒ දිවුරන්නේ. එතකොට ඒ දිවිරීම කලින් පස්සේ ඔහු බෞද්ධයෙක් නෙවෙයි, ඔහු ක්‍රිස්තියානි භක්තිකයෙක්. එහෙම ඇමරිකානු පුරවැසියෙකුට මේ රටේ ජනතාව ඡන්දය දීලා මේක අවසාන ඇමරිකානු කොලනිය බවට ට්‍රම්ප්ගේ දෙවෙනියා හැටියට මේ රටේ පත් කරගන්න සූදානම් වෙන්න කැමතිද කියන එක ජනතාව අතරේ තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම ඇමරිකානු රාජ්‍යයක් බවට මේක පත් වෙනවා නම් මේ රටේ මම ජීවත් වෙන්න අවශ්‍ය නැහැ කියන කාරණයක් මේ වෙලාවේ සිහිපත් කරමින් මේ රටේ සියලු දෙනාගේ ඇස් ඇරේවා කියලා ප්‍රාර්ථනාවෙන් තමයි මම මේ කාරණයට බැස් බහුමික අකණ්ඩතාව සුරක්ෂිත කරමින් ජනතා පරමාධිපත්‍යයට මුල් තැන ලබා දෙන ශක්තිමත් රටක් නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පොතුවිල් ප්‍රදේශයේ ජන රැලියක් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. එකරමුණකින් මේ මිහිතලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කිරීමේ ජන රැලියක් පොතුවිල් අඩලච්චේනේ ප්‍රදේශයේදී පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නූපන් දරුවගේ ඉඳලා මව් පරපුර, ලදරු පරපුර මේ රටේ සමස්ත ජනතාව ශක්තිමත් කරන අලුත් රජයක් අපි නිර්මාණය කරනවා. ඒක ජව සම්පන්න රජයක්. ජනතාවගේ පැත්තෙන් තීන්දු තීරණ ගන්න රජයක්, ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනීය ක්‍රියාත්මක කරන රජයක්. හොඳට මතක තියාගන්න 16 වෙනිදාට සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරනකොට ජයග්‍රහණය කරන්නේ මහ පොළොවට පය ගහලා ජීවත් වෙන මේ රටේ අසරණ අහිංසක ග්‍රාමීය නාගරික ජනතාව වන තමුන්නාන්සලයි කියන එක මම කියන්න කැමතියි. අපේ රට එක්සේ සත්‍රයක් හැටියට අපි නිර්මාණය කරනවා. ඒකීය ශ්‍රී ලංකාව තුල මේ රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගනිමින් ජනතා පරමාධිපත්‍යයට මුල් තැන ලබා දෙමින් අපි ශක්තිමත් රාජ්‍යයක් නිර්මාණය කරනවා. ඒ ශක්තිමත් රාජ්‍ය තුල ත්‍රස්තවාදය අපි විනාශ කරනවා. ජාතියන්තවාදයට කිසිම වෙලාවක මේ සජිත් ප්‍රේමදාස ඉඩක් ලබා දෙන්නේ නැතේ කියන එක මම කියන්න කැමතියි. හිතින් හිත මුළු නගම නගර ගම්ම
මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කිරීමේ තවත් ජනරැලියක් සමන්තුරේ විරණීඩි ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ මැති ඇමතිවරු නැතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. මෙහිදී පැමිණි සිටි පිරිසකගෙන් සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුණේ උණුසුම් ප්‍රතිචාරයක්. ජාතිවාදය සහ ආගම්වාදය මෙරටින් තුරන් කර දමන බවයි ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. මේ හැම නගරයක්ම මගේ රජයක් යටතේ දියුණු කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපි නිදිග විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයත් ආරම්භ කරනවා. දුප්පත්කම තුරන් කිරීම උදෙසා සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යන අතරතුර රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනසවියේ වැඩසටහන හරහා ඉක්මනින්ම සමෘද්ධියයි ජනසවියයි දෙකම ලබා දීලා මේ රටේ දුප්පත්කම තුරන් කරන්නට අපි කටයුතු කරනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් කර්මාන්ත පුරවරවල් ආරම්භ කරලා අපේ තරුණ පරපුරට ගමේ ඉඳගෙන රැකියාව කරන්නට අවස්ථාව ලබා දෙනවා. डिजिटल व्यापार पटांगण सीलुम देनाट तोरतुर ताक्षण उद्याने ඉදමත් ලබා දීලා ඒ ව්‍යාපාරය ආරම්භ කරන්නට ප්‍රාග්ධන මුදලත් ලබා දෙනවා කියන එක මම සතුටෙන් ඔබලට කියන්න කැමතියි. පෙරපාසල් අධ්‍යාපනය ඒ ගුරුතුමියන්ලාට සහාය පාලිකාවන්ට රජෙන් වැටුප් වේතන ලබා දීලා වෙනමම පෙරපාසල් ගොඩනැගිලි ලබා දීලා වෙනමම ළමා උද්‍යාන ලබා දීලා පෙරපාසල් දූ දරුවන්ට දිවාහාර ලබා දීලා නිදහස් නිවල් නොමිලේ අධ්‍යාපනයේ හැටියට රටේ පෙරපාසල් අධ්‍යාපනය දියත් කරනවා කියන එක සතුටින් ප්‍රකාශ කරනවා. කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ව්‍යාපාරිකින් වෙනුවෙන් සහන පොලියට ණය දීලා ඒ අයගේ ව්‍යාපාර ශක්තිමත් කරන්න කටයුතු කරනවා. සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ තවත් ජනරැලියක් කල්මුණේ සණ්ඩාන් කේනි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ සඳහාද විශාල ජනතාවක් එක්ව සිටියා. ජාති නතර බේද ඇති කරමින් රට ගිනි තබා විනාශ කර හෝ රාජපක්ෂ පවුල රජ කරවීමට විපක්ෂය උත්සාහ කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේ. උසස් පෙළ සමත් සීලු දිනාට සරසවි වරම් ලබාගත හැකි පරිදි අධ්‍යාපන ශාස්ත්‍රයේ නව වෙනසක් සිදු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කිරීමේ කුරුණෑගල දිස්ත්‍රික් ජනරැලිය හෙට්ටිපොළ නගරයේදී පැවැත්ුණා. ඒ සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් විශාල පිරිසක් ජනරැලියට එක්ව සිටියා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග අවබෝධතා ගිවිසුම අසංකේර අවස්ථාවේදී අපි විශේෂයෙන්ම ජනාධිපති තුමත් සමගත් පක්ෂයේ නායක තුමලත් සමගත් සාකච්ඡා කරව අවස්ථාවේදී අපි ප්‍රතිපත්ති සමග තමයි එකතු වුණේ. ඉදිරිපත් කළ තියෙන කරුණු ප්‍රායෝගිකයි. ඒ නිසා මම තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළ තියෙන සියලුම කරුණු මගේ දුර කාලය තුලදී ක්‍රියාත්මක කරනවායි කියන කාරණය. අද විරාකියාව හේතු කොටගෙන විශාල අසහනයක් තරුණ තරුණයන් මැද තිබෙනවා. අපේ අනාගතය තරුණයන් අපි ඔවුන්ට විසඳුමක් දෙන්නට ඕන. මේ අරහා උසස් පෙළ සමත් වෙන සියලුම දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් උපාධියක් ලබා ගන්නට අවස්ථාවක් සලසා දෙනවායි කියන එක නවුරුද්දේ ඉඳලා මම සාතික වෙනවා. විශේෂයෙන්ම අධික ජීවන වේගම නිසා අපි එදා පොරොන්දු වුණා ජනතාව වෙනුවෙන් විශේෂ සහන පැකේජයක් ලබා දෙන්නට. අපි මුදුරේදීම සමහර ලාට හෙට මනත් අනිද්දා මේ පැකේජේ තමුනාන්සලට ඉදිරිපත් කරනවා. දුප්පත්කමින් පහතම ඉන්න මට්ටමේ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සලාකට වෙන මල්ලක් නොමිලේ ලබා දෙන්නට අපි තීරණය කළා තිබෙනවා. එක රජයේ රැකියාවක් ලබා දෙන්නට හැම දුප්පත් පවුලකටම.
මුස්ලිම් ජනතාව තුළ වැරදි මතයක් ගොඩනගමින් ඒ තුලින් වාසි ලබා ගැනීමට ඇතම් කණ්ඩායම් උත්සාහ දරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කුලියාපිටිය සියඹලා ගස්කොටුව ප්‍රදේශයේ පැවති ජනහමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සුළු ජාතීන්ගේ ඡන්ද සම්බන්ධයෙන් ඒ මහතා මෙහිදී අදහස් පළ කළා. මහින්ද නන්දලුතුමගේ කියලා කියනවා. මොකද කියන්නේ? ආ ඕගොල්ලෝ අපිට වැඩියෙන් ඡන්ද දුන්නොත් නේද? මුස්ලිම් පාසලක් හදලා දෙන නුවර නගරේ. මම කියන්නේ හරිද වැරදිද නෙවෙයි. හැබැයි ඒක කියන්න පළවෙන්නේ ඇයි? සිංහල ඡන්ද ටික બ્લોක් ඡන්ද බවට මල්ලට දාගත්තා. දැන් මුස්ලිම් ඡන්ද නෙලා ගන්න වෙයි. ඒ පස්සේ යනවා. ඒක ඒ විදිහට කරන අතර තව අය අලි සබ්රි වගේ කෙනෙක් ඇවිල්ලා කියනවා. මොකද අලි සබ්රි ඇවිල්ලා කියන්නේ? ඕගොල්ලෝ ඡන්ද දුන්න නැත්නම් ඕගොල්ලන්ට අම්බානකට කණ්ඩ වෙයි. කිව්ව නැද්ද? කිව්වනේ. එක පැත්තකින් දිනා ගන්න හදනවා. අනිත් පැත්තෙන් බය කරන් හදනවා. දැන් මුස්ලිම් සමාජය තුළ මතයක් ගෙනියනවා. ගෝඨාභය ඕගොල්ලෝ නැතත් දිනනවා. හැබැයි ඕගොල්ලන්ගේ ඡන්ද ආවෙ නැත්නම් ඕගොල්ලන්ට ගහනවලු. අපේ ලොකු තාත්තද? අතත් තියන්න කියන බලන්න. එහෙම රටක් පාලනය කරන්න දෙන්නේ නැහැ පාලකයන්ට. අපි ඉන්න එකම මතක තබන දුක. මේ අතර අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජනහමුවක් කඹුරුපිටිය ප්‍රදේශයේදී පැවැත්ුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නීති මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. ආණ්ඩුවකින් මොනවද හම්බුනේ? මොකුත් හම්බෙලා නැහැ. ඒගොල්ලෝ ගොඩ ගහගත්ත දේවල් සංසන්දනය කරනකොට ඒගොල්ලෝ ඕගොල්ලෝගෙන් ගත්ත බදු වලින් හම්බ කරගුව සංසන්දනය කරනකොට ඒගොල්ලෝ පිටරටවල අරන් ගෙන ඉඩම් වල හැටි බලනකොට බැංකු කුණු වල දාගෙන තියෙන සල්ලි වල හැටි බලනකොට මොනවද මේ රටේ ජනතාවට ලැබිලා තියෙන්නේ? ජනතාව වෙනස් වුණොත් විතරයි අපිට මේ රට හදන්න පුළුවන්. අනුර කුමාර දිසානායක කියන්නේ ජනාධිපති උතුමෙක් නෙමෙයි. අතිගරු කෙනෙක් නෙමෙයි. ඔබට ඔබේ ගෙදර ඉන්න සහෝදරයා වගේ, ඔබේ ඥාති පුතෙක් වගේ සහෝදරයා කියලා කියන්න පුළුවන් අධිපති කෙනෙක් හදන්න පුළුවන් පළවෙනි අවස්ථාව තමයි අනුර කුමාර දිසානායක සහෝදරයාට ඡන්දේ දීලා මේ රටේ නායකයා බවට පත් කරන්නේ. සහතික ලෙස අපි පෙනී ඉන්නවා හැමෝම සාමූහික කණ්ඩායමක් හැටියට මේ රට හදන්න. පසුගිය කාලවකවානුව තුළ ජාතිවාදී ඇවිස්සීමට කටයුතු කළ පුද්ගලයන් මේ වන විට ජනාධිපතිවරණ වේදිකාවේ දැකගත හැකි බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ඕගොල්ලෝ මටත් වඩා සමාජ දාලයන්ට සැරිසරනවා. පාස්කු සිද්ධිය වෙනකොට හසා වෙනාට පස්සේ මේ රටේ ප්‍රේම කොටසක් වෙන මේ මුස්ලිම් සංඛ්‍යාත්මකව සුළු ජාතීන් වෙන අපේ මුස්ලිම් සහෝදරයින් වෙනුවෙන් මේ රටේ පුදුම වෛරයක් සමාජ මාධ්‍ය තුල ඇති කළා. එදා ඉඳන් අගෝස්තු මාසේ මුල සතිය වෙනකන් විතරයි ඒක තිබ්බේ. හැමදාම දවසකට 10 15 100 අර තියෙන WhatsApp පරි එහෙම නැත්නම් අපේ සමාජ දාල තුල සාකච්ඡා කළා. අපිට පෝස්ට් එව්වා වෛරය පතරෝන. මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙන් නිවැරදි තීන්දුවක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පාදුක්ක අංගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. පක්ෂ දෙකම මේ රට සම්පූර්ණයෙන් විනාශ කරා. අවුරුදු 70ක් ඉස්සර හිටියේ නායකයෝ වම කරා. තමන්ගේ ඉඩකඩම් විකුණලා දේශපාලනය කෙරුවොත් ඇරෙන්න එක්කෙනෙක්වත් එහෙම කරේ නැහැ. නමුත් දැන් එහෙම නෙවෙයි. දැන් සල්ලි මැත්තේ තමයි හැමදේම කරගන්නේ. නැත්තම් මේ ගෙදරට වෙලා ඉන්න මොනේ? දැන් මොකටද මේ තියෙන තණ්හාව? වයස අඩු කෙනෙක්, හොඳ බුද්ධිය තියෙන කෙනෙක් තමයි අපි පත් කරගන්න ඕනේ. මෙන්ටල් ලැහේ පත් කරගන්න වැඩක් නැහැ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ආපු නිසා එක්සත් ජාතික පාක්ෂියෙන් තවත් හොඳ ඉහළට ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාකාරීන්ට මම කියනවා හරි නායකයෙක් මේ රටට තීරණය ගන්න කියලා. මාව මූද මැද්දට ගිහිල්ලා ඇතාරියක් තමාරීට සුදු වෑන් දැන් එන්නේ නැහැ ලබන ගමන. ඒ වෙනුවට වෙන එකක් එනවා. සූක්ෂම ලෙස මේවා නිර්මාණය කරයි. දැන් මම දන්නවා සමහර මාධ්‍ය කඩේ යනවා. ඇයි මල්ලිව බේරගන්න යනවා. ආවොත් බලයට ඉස්සෙල්ලම ගහන්නේ ඒගොල්ලන්ට කඩේ ගිය මාධ්‍ය වලට කියන එක මම දන්නා අතට කියන්නේ. දැන් ගිය පාරත් මාධ්‍ය වලට ගැහුවනේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ ශාන්ත සිදුකල පහර දීමකින් නාරම්මල මැටියගනේ ප්‍රදේශයේ ආබාධිත හමුදා සෙබළුකු තුවාල ලබා තිබෙනවා. WM කරුණාපාල නැමැති මෙබ හමුදා සෙබලා මැටියගනේ ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම වෙළඳසැලට පැමිණි අරුණ ශාන්ත මන්ත්‍රීවරයා හමුදා සෙබලාට පහර දී වෙළඳසැලටද අලාභහාඩි සිදු කර තිබෙනවා. මන්ත්‍රීවරයා මේවන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා නාරම්මල පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. පහර දීමෙන් තුවාල ලැබූ සෙබලාගේ බිරිඳ සහ ප්‍රදේශවාසීන් නික්ව නාරම්මල බස් නැවතුම් පොළ ඉදිරිපිට විරෝධතාවකද නිරත වුණා. දේශපාලන රැකවරණ මත මන්ත්‍රීවරයා සැඟව සිටින බවයි ඔවුන් එහිදී ප්‍රකාශ කර සිටියේ. මේ රණිරුවන් ගැන කතා කරන මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම මේ රණිරුවන්ට කරලා තියෙන දේ අද පැහැදිලිව පේනවා. තමුන්වහන්සේලා දන්නවා මීට ඉස්සෙල්ලත් එක රණිරුවර ප්‍රහාරයක් එල්ල කළා අපේ විරුපවුරේ සංවිධානයේ රැස්වීමට ආවට පස්සේ. මේ අපි එදත් කිව්වා මේක වහම නවත්වන්න කියලා. මේකද මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රණිරුවන්ට සලකනවා කියන්නේ? එදා කාණු සුද්ධ කරන්න, කපුඩු කුඩු කඩන්න, කක්කුස්සි හොදන්න, පස්පිඩ්ලි අල්ලන්න, තමන්ගේ දරුවන්ට රේස් ට්‍රැක් හදන්න වැලිකොට්ට අල්ලන්න රණිරුවෝ පාවිච්චි කළේ. ඒ හින්දා අපි මේ යුගයේ නිමා කළ 2015 න් පස්සේ. ඒ හින්දා මෙය වහම නැවතිය යුතුයි. ඒ හින්දා අපි කියනවා ශ්‍රී ලංකා පොලිසියට අද නිදහසේ රාජ කරගන්න පුළුවන් හැකියාවක් තුමලට තියෙනවා. මේ සඳහා සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න. මේ අහිංසක රණිරුවාගේ බිරිඳ ඉන්නවා, දරුවෝ ඉන්නවා, ඒ මිනිසුන්ට ආරක්ෂාවක් නැහැ. මගේ මහත්තයා මරණ කතාව තමයි කිව්වේ කියලා ඇලි බහලා ගියේ ගහලා පහර දීලා. ඉතින් ආරක්ෂාවක් සලසන මෙන් මම ඔබත් තුමලාගෙන් ඉල්ලා සිටිනවා. මගේ ආසනේ මේ කරුණාපාල කියන රණවිරුවට තමයි මේ කරදර වෙලා තියෙන්නේ. හරිම කනගාටුදායකයි. අවුරුදු ගානක් අපිව ආරක්ෂා කරපු අපේ රට බලාගත්තු රණවීරුව. ඒතර මේම රණවීරුවත් ඒ වගේම සටන් බිමට ගිහිල්ලා දැන් ආබාධිත තත්ත්වේ පසු වෙන සහ තමාගේම සුළු ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙනට වෙරළ දරන කෙනෙක්. ඒ වගේ කෙනෙකුට පහර දීලා සහ තර්ජනය කරලා මරණීය තර්ජනය කරලා ගිය එක අපි කොහෙත්ම असाधारण लखर ගෝඨාභය රාජපක්ෂ සැබවින්ම රණවිරුවන්ට ආදරය කරනවා නම් සලකන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන්න ඕනේ. LPTA ගෝණගල් ගොඩවත්ත ප්‍රදේශයේ සිදු ගිලාබැසීමක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. ගෝණ ගල්ගොඩවත්ත ප්‍රදේශයේ නිවාස දෙකක් අතරයි මෙම ගිලාබැසීම සිදුව තිබෙන්නේ. මේ හේතුවෙන් අඩි 25ක පමණ විශ්කම්බයකින් සහ අඩි 40ක පමණ ගැඹුරකින් යුත් වලක්ද සෑදී තිබෙනවා. කුඩා ළමුන් නිරන්තරයෙන් ගැවසීම හේතුවෙන් මේවන විට මහත් අනතුරුදායක තත්වයකට මුහුණ දී සිටින බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී LPTA ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරිනිය ප්‍රකාශ කර සිටියේ ගිලාබැසීම සම්බන්ධව ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය දැනුවත් කර ඇති බවයි. මේ අතර හල්දුම්මුල්ල සිලතන ප්‍රදේශයේ සිදු වූ නායාමකින් නිවසක් මුළුමනින්ම විනාශයට පත් වුණා. තවත් නිවාස කිහිපයක් ගිලාබැසීමේ අවධානමක පවතිනවා. එම නිවාසවල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කළ බවයි බදුනු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ප්‍රදේශයට ඇදහැරෙන වර්ෂාවේ වර්ධනයක් සිදු වුවහොත් හල්දුම්මුල්ල කිරවනාගම මාර්ගයේද ගිලාබැසීමේ දැඩි අවධානමක පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. දැන් පුවත් කිහිපයක් ලොහුඩින් මාදුළුවාවේ සෝබිත නාහිමියන්ගේ සිව්වරුදු ගුණානුස්මරණ දිනය සිහිපත් කරමින් මාදුළුවාවේ මහාවිද්‍යාලයේ ඉදිකළ තුන්මහල් ගොඩනැගිල්ල සිසු ඇතියට පත් කෙරුණා. ඒ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වැය කළ මුදල රුපියල් ලක්ෂ 450ක්. මෙම අවස්ථාවට පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ සහ සාධාරණ සමාජයක් සංවිධානයෙහි කැඳවුම් කරු සරත් විජේසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ නීති පිළිබඳ අමාත්‍ය සමුළුවට සහභාගී වන අමාත්‍යවරුන් සහ නියෝජිතයින් පාර්ලිමේන්තු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්ම දිසානායක මහතා ඇතුළු නිලධාරීන් අමාත්‍යවරුන් ඇතුළු කණ්ඩායම පිළිගැනීම සිදු කෙරුණා.
ඇල්ලහේන ශ්‍රී රත්නසාර විහාරස්ථානයේ කටින මහා පුණ්‍යෝත්සවය පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්වුණා. විහාරාධිපති පූජ්‍ය තිහගොඩ බද්දිය ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි පින්කම සංවිධානය කර තිබුණේ. මෙම අවස්ථාවට විහාරස්ථානයේ දායක දායකවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. පළාත් පාලන නියෝජිතයින් දිස්ත්‍රික් සංවිධායක එකමුතුව සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුවා. මෙම අවස්ථාවට සමස්ත ලංකා ග්‍රාම සංවර්ධන සමාජ සේවා පරිශ්‍රණ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති චන්ද්‍රනාත් ෆර්නැන්ඩු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කිරීම සඳහා ජනාධිපතිතුමා ගෙන ඇති ක්‍රියාමාර්ගයේ පිළිබඳවත් එම කටයුතුවල ප්‍රගතිය මෙන්ම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. මෙම අවස්ථාවට පූජ්‍ය අක්මීමන ධම්මපාල හිමි, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාර්යපිරුම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යබාධිත සම්මේලනය සංවිධානය කළ ජාත්‍යන්තර සුදු සැරයටි සැමරුම් දිනය පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මීට සමගාමීව පාගමනක්ද සංවිධානය කර තිබුණා. පරිවර්තන කේන්ද්‍රීය මාධ්‍ය හමුව කොළඹදී පැවැත්වුණා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බොරැල්ල ආසන සංවිධායක තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. කොළඹ රාජකීය ගෝල්ෆ් සංගමයේ පළමු වරට සංවිධානය කළ කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලිය කොළඹදී පැවැත්වුණා. මෙම තරගාවලිය සඳහා ඒකල සහ කණ්ඩායම් ලෙස ක්‍රීඩකයින් තරඟ වැදුණා. අවුරුදු 12න් පහළ සහ ඉහළ යන අංශ යටතේ තරඟ සංවිධානය කර තිබුණා. අවුරුදු 12න් ඉහළ තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට පහර 34කින් තරඟය නිම කළ එන් තේජාවනී සමත් වුණා. අනුශූරතාව දිනාගත්තේ යනික් කුමාරයි. බාලිකා අංශේ ශූරතාව පහර 33කින් තරඟය නිම කළ ටානියා බාලසූරිය දිනාගත්තා. මේ අතර දහබල් ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk